Good morning guys. අද අපේ 9 වෙනි දවසේ island එකේ. ඉතින් අද උදේ නැගිටිද්දී අපිට ලංකාවෙන් ලස්සන news එකක් ආවා. ඒ ගැන අපි breakfast එකේදී කතා කරමු. මම උණු කෝපි එකක් හදන ගමන් breakfast time කණ්ඩායන්නේ. මම කලින් කිව්වේ වගේ අද උදේ ලස්සන දෙයක් වෙලා තිබ්බා. උදේ නැගිටිද්දී අපි දෙන්න උඩ ගියා. මොකද ගොඩක් අය අපිට ටැග් කරලා, ප්‍රයිවට් මැසේජස් වලා, ඊමේල්ස් වලා බලද්දී මෞගිම පේපර් එකේ යන් කියන මැගසින් එකෙන් අපේ ගැන ආටිකල් එකක් කරලා තියෙනවා. Thank you so much. ලස්සන අපි දෙන්න දණන් හිටියේ නෑ. කරලා තිබ්බේ මෙහෙමයි. ලංකාවේ දැනුම බෙදෙන YouTube channels කියලා. ඉතින් අපිට ගොඩාක් සතුටුයි මොකද අපි මේ පිටරේක දැන් කරන දෙයක් ලංකාවෙනුම් කරන දෙයක් ලංකාවේ මිනිස්සු අඳුනගෙන ඒකට වටිනාකමක් දෙන එක ගැන ගොඩක් සතුටුයි ගොඩක් ආඩම්බරයි නේද yes ඉතින් අද ගැන කියනවා නම් අද අපි මෙහෙම ක්වික් බ්‍රෙක්ෆාස්ට් එකක් අරගෙන වැඩි ආඩම්බරයක් මොකද නෑ ඔයා හිටිය නෑ කරපු එකම දේ කෝෆි හැදුවා ස්මූති එකක් හැදුවා මොකද ඊයේ නිදාගන්න ඇද්දි පාන්දර 5 වෙලා පිරි වැදලා ඔක්කොම කරලා පැය 4ක් වැදම නිදාගත්තේ දැන් බ්‍රෙක්ෆාස්ට් එකක් ඉම්මන්ට තපය භාගෙන් පස්සේ තියෙනවා ගන්න දුහන්න ඕන. මොකද අද ලස්සන ඇඩ්වෙන්චර් එකක් තියෙනවා ඒ වගේම අද අපි දෙන්න තනියෙන් නෙමෙයි කරන්නේ. ස්පෙෂල් ගෙස්ට් කෙනෙක් ඉන්නවා දකුණේ. දකුණු රටින් එක්කෙනෙක් ඉන්නා බලමු අපේ ආරාධිත මුත්තා අපේ ගෙස්ට් කොහොම වේවිද කියලා අපේ ආලුවේ. ඔකරන් ගලින් විනාඩි 12 ෆැමිලි එකේ මෙම්බර් කෙනෙක්. බලමු කොහොමද ඇඩ්වෙන්චර් එක වෙන්නේ කියලා. Let's go. දැන් අපි ඉන්නේ පෝර්ටජුර කියන අපේ ගමේ අපි යන්න ඕනේ අද හයික් එක කරන්න මෙන්න මේ පොයින්ට් එකට. මෙතන තියෙනවා කඳු තුනක් හයික් කරන්න ලස්සනයි ඒ වගේම ලස්සන view point එකක් එක්ක. අපිට direct එතනට යන්න විදිහක් නැහැ. මොකද බස් නැහැ කඳු කරේ හින්දා. ඒ හින්දා අපි එදා සුපර් මාකට් ගිය සිටි එකට බස් එකෙන් ගිහිල්ලා එතන ඉඳලා figure out කරනවා කොහොමද හයික් එක කරන start point එකට යන්නේ කියලා. Let's go බස් එකට පරක්කුයි. Guys, breaking news. අපි දැන් බස් එකේදී අපිට ආරංචි වුණා හෙට ඉඳලා අපි ඉන්න island එක orange zone කරනවා කියලා ඉතාලි වල. මේ වෙනකම් අපි yellow zone එකක් කියන්නේ පැත්තෙන් පැත්තට අපිට නිදහස යන්න පුළුවන්කම තිබ්බා. හෙට ඉඳලා අපිට අපේ නගර සභාවෙන් පිටට යන්න බෑ. හැම දෙයක්ම quick වෙන ගමන් මොකද මේ news එක දැන් ආවේ අපිට හරියටම. මෙතන තියෙනවා අපි ගිය සතියේ ගිය ලොකු සුපර් මාකට් එක. ඉතින් අපි මෙතනින් බඩු අරගෙන අපේ දකුණු බ්‍රෝගේ වාහනෙට දානවා හවසට ගෙදර අරන් යන්න. මොකද අද හයික් එකට අපි මෙතනට බස් එකෙන් එද්දි එයා වාහනේ අරන් ඇවිල්ලා තිබුණා ලොකු දෙයක්. ඔක්කොම අහම්බෙන් අපිට හරියන විදිහට වැඩේ වෙලා තියෙනවා. දැන් බඩු ටික අරගෙන වාහනෙට දාලා හයික් එකට යන්න පිටත් වෙනවා. ගිය පාර අපි බඩු ගත්තා මෙහෙම දෙයක් වෙයි කියලා සැක හිතලා ඒත් දැන් පාවිච්චි කරනවා සතියක් ගිය හින්දා බඩු කොහොමද කියන්නේ ඉවර වෙලා තියෙන ගොඩක් දේවල්. ඒ හින්දා අත්‍යවශ්‍යම දේවල් ටික මෙතනින් අඩුවට අපිට ගන්න පුළුවන් ලොකු ප්‍රමාණයක් අරගෙන වාහනයට දාලා හයික් එක පටන් ගන්නවා. ආ දැන් ඇත්තටම දූපතේ හිර වෙලා ඉන්නේ. කියන්නේ අවශ්‍ය වුණත් යන්න බෑ. සුපර් මාකට් එකට මට විතරයි අතුල්ට එන්න දුන්නේ. මොකද දැනටමත් ෆැමිලි වලින් එක්කෙනාට අතුල් වෙන්න දෙන්නේ අර ෆස්ට් වේව් එකේ වගේදී අයියා එළියෙන් ඉන්නවා. ඉතින් දැන් මම පුළුවන් තරම් ඉක්මනට බඩු ටික අරගෙන එළියට යන්න ඕනේ. ගන්න හැමදාම මෙතනදී වීඩියෝ කරගන්න නැතුව ගෙදර ගිහිල්ලා අද රැට වලට පෙන්වන්න මොනවාද ගැත්තේ කියලා. නැදී අපි ලොක්ඩවුන් වෙන්න කලින් ෂොපින් කරලා නැවත පාරක්. දැන් අපි අපේ හයික් එක දැන් අපි අපේ දමදාන්න දෙවිදිරි දෙක කෝසේ අන්න දැන් අපි අපේ හයික් එක පටන් ගන්න තැනට යන ගමන් ඉන්නේ වාහනේ තරංගගේ වාහනේ තරංග ඩ්‍රයිව් කරන ගමන් ඉන්නේ. ඉතින් සුපර් මාකට් එකෙන් බඩු ටික අරගෙන හරිම කලබලයි ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන බඩු ටික දාලා දැන් රිලැක්ස් එක යනවා ස්ටාර්ට් කරන්න. අද උදේ විතරයි අපි ලස්සන්න පටන් ගත්තේ. අනිත් හැමදේම මාරෙග්මන්ට් වෙනකම් තියෙන්නේ. බලමු අද දවස කොහොමද ඉවර වෙන්නේ කියලා. තාම පටන් ගත්ත විතරයි. හැමදේක්ම සර්ප්‍රයිස් එක. ඉතින් දැන් යන ගමන් ඉන්නේ අපේ ස්ටාර්ටින් පොයින්ට් එකට අපේ හයික් එක. ගිහිල්ලා බලමු කොහොමද ගමන වෙන්නේ කියලා. දවස ගන්න කියනවා චුට්ටක් cloudy windy හැබැයි සීතල නැහැ. දැන් අපි ඉන්නේ අපේ හයික් එකේ ස්ටාර්ට් පොයින්ට් එකේ. ඉතින් මේ උඩින් ඔගලන්ට පේන්නේ ලා ෆෝර්තේස් අදෙන් වෝර්තේ ලා රායෝ. ඒ කියන්නේ මෙහි තියෙන බලකොටුවක් ඒ වගේම මාලිගාවක්. ඉතින් අපි ගොඩක් ලකී. මොකද තරංගයි අපිත් එක්ක ඉන්නවා. ඔක්කොම කලින් තරංගයි ඉන්ට්‍රොඩියුස් කරලමු. තරංගයි කොහින්දලා දාවේ? දකුණු රටෙන්. දකුණු රට
බලකොටුවේ ප්‍රධානත්වය තමයි මේක 11 වෙනි සියවසේ තමයි ගොඩනගලා තියෙන්නේ ඊට පස්සේ නපෝලියන් බොම් පාට් විදිහින් යූස් කරලා තියෙනවා දෙවෙනි ලෝක යුද්ධෙදි යූස් කරලා තියෙනවා ලොකු ඉතිහාසයක ඒ කියන්නේ දිග කාලයක යූස් කරපු එකක් දැන් මේ වගේ ඇවිල්ලා ඕන කෙනෙක්ට විසිට් කරලා යන්න පුළුවන් විදිහට ඕපන් කරලා තියෙනවා අපි යම් බලන්න ඊයේ ප්‍රශ්නේ ඔයගලංගෙන් අහද්දී ඒකට උත්තර ගොඩක් අය දීලා තිබුණා නපෝලියන් බොන පාට් අපි මේකට එනවා කියලා ප්‍රෝග්‍රෑම් කරගෙන තමයි ඒ විස්තරය අලගෙන් ඇහුවේ ඉතින් කතා කරා හොඳටම ඇති අපි යන් හයික් එක පටන් ගන්න මේක තමයි ස්ටාර්ට් පොයින්ට් එක ඉතින් ඕගොල්ලන්ටත් පුරුදු ඇති දැන් මේ කොඩිය රතු සුදු ගිය පරණන් තිබ්බේ රතුයි සුදුයි විතරයි මටත් මතක විදිහට මෙතන ඉඳලා පටන් ගන්නවා අපේ පාත් එක විනාඩි 40ක් කියලා තියෙන්නේ අපි ඉතින් ඕගොල්ලන්ට වීඩියෝ කරගෙන යද්දි පය දෙකක්වත් ඇයි අඩුව ගානේ උඩට නගින්න අපි මගද්දුර ඇවිල්ලා තියෙන විනාඩි 20ක් 25ක් විතර ඇවිදගෙන ආවා පොඩි වෙලාවක් වුණාට හොඳටම මහන්සි මොකද පඩි පෙළ මෙහෙම උසට තියෙන්නේ මෙතන නැවතුණා මොකද ලස්සන view එකක් තියෙනවා අනිත් එක මේ ගල්වල පාට ගස් හැමදේම ගොඩක් ලස්සනයි මේ වෙනකන් දැක්කු තැන් වලට වඩා island එකේ වෙනස් දැන් ජුඩා rest කරලා I start කරනවා උඩටම නගින්න නවතින්න නැතුව නගින්න ඕනේ කියලා හිතාගෙන ඉන්නවා නදී අපිට පොඩි අප්ඩේට් එකක් දෙන්න සහ මේ මොකද්ද කියලා කියන්න තරංගයි අපිට කිව්වත් වගේ යන ගමන් විස්තර ගොඩක් දෙන ගමන් මොකද යා තවන්ගේ ගෙදර වගේ මේ මුළු දූපත වඳුරනවා ඉතින් මේක පල්ලියක් ඔයාලා සාමාන්‍යයෙන් දැකලා පුරුදු ස්වරූපේ තියෙන පල්ලියක් නෙමෙයි දැන් තරංගයි කිව්වත් වගේ නිකන් කුටියක් ඒත් බලකොටුවේ ඉන්න කට්ටිය අපි කෝ ඉතිහාස කාලේ දිගටම ප්‍රේ කරන්න යූස් කරලා තියෙන මෙතන ඉතින් යුද්ධ කාලේදී අනිවාර්යයෙන්ම තම තමන් විශ්වාස කරන දෙවියන් මතක් කරගන්නවා බලකොටුවක් ගාව මෙහෙම පල්ලියකුත් තිබිලා තියෙනවා හැවිල්ලා කට්ටියට ප්‍රේ කරන්න දෙවිය මතක් කර ගන්නව නෙමෙයි දෙවිය මතක් වෙනවා ඒ කාලේට කලින් පිටස්සේදී නවතින්නේ නැහැ කියලා කිව්වට මෙහෙම පිටිපස්සේ ලස්සන දකිද්දී නවතින්න තු ඉන්න බෑ ඉතින් අපි නවතිලා මේ view එකත් enjoy කරගන්න ගමන් photos ගන්නවා videos ගන්නවා ඔයාලට පිටිපස්සෙන් පේනවත් දන්නා ලොකු නැව් දෙකක් දෙපැත්තට යනවා ඒ නැව් යන පාරේ තමයි අපි දූපතට එද්දී එන්නේ යද්දී යන්නේ මොකද අපි සාමාන්‍යයෙන් යන harbor එක තියෙන්නේ ඔතන අර නැව හරවන තැන හන්දියේ නැව් හන්දියේ මදිරා තිබ්බ අපිට උගුස් එක විතරයි. ඔව්. ඔව්වා ගියා. හොඳගෙන. අම්මේ. මහන්සිද? මහන්සිනේ නා. ආ. මහන්සිද? තට්ටු ඉස්සේ විතර පරිවල් නැග්ගා වගේ. අනේ අම්මෝ. ආ. ඔන්න ට්‍රැවල් අපේ. නැග්ගනේ. අපි අපේ डेस्टिनेशन එකට ආවා ෆයිනල් පොයින්ට් එකට ඉතින් මේක තමයි ෆෝර්සෙට්ස් අදල් වෝල්තෙරානෝ කියන ෆෝට් එක ඒ වගේම මාලිගාව ඉතින් මෙතනට ආම ලස්සන view එකක් තියෙනවා අපි කන්දක මුදුනේ ඉන්නේ වටේටම තව කඳු තියෙනවා ගල් තියෙනවා ගොඩක් භයානකයි දැන් අපිට තරංගයිය කීකේ හිටියේ මෙහෙ මාස කීපයකට කලින් කපල් එකක් ඇවිල්ලා ෆොටෝ ගහන්න ගිහිල්ලා දෙන්නගෙන් එක්කෙනෙක් කන්ද පල්ලට වැටිලා හෙලිකොප්ටර් වලින් ගරන් ගිහිල්ලා
දස් ගණක් හොස්පිටල් එකේ ඉඳලා නැති වෙලා ආයි තින්ක් තැනකට ගිහම අපිත් ෆොටෝස් ගන්නවා එක එක තැන් වලට ගිහිල්ලා ඒත් කවදාවත් අවදානමක් ගන්නෙ නැහැ ඔයාලටත් කියන්න තියන්නේ කොච්චර ට්‍රැවල් කරත් ජීවිතය අතුරේ දාගන්න ෆොටෝස් ගන්න යන්න එපා මොකද එච්චර ෆොටෝ එකක් වටින්නේ නැහැ අපි ඔයාලා දන්න අපි ෆොටෝ වල කොච්චර වටිනාකමක් දෙනවද කියලා ඒත් ජීවිතෙත් එක්ක සංසන්දනය කරන්න බෑ පරිස්සම් වෙන්න මොකද ලස්සන ෂූට් සේෆ් විදිහටත් ගන්න පුළුවන් ෂූට් සේෆ්ලි सामान ड्रोन के फ्लाई कर बैटरी लो कि सौंड चिलंतन अय्या बाने क्या पुलवांग उपरी मत यागन मट हार्ट अटाक कति कर मट भय ड्रोन के बैटरी बहल उड़ेल बैटरी की अब लंच टाइम दंग हतरा मार्ट इतने अम्मा खंड मिलावा खमुने सनसेट बल्लगम्मीट लंच मायोनीस सैंडविच इसो एलेवल सैंडविच मेतन तीन हैम एंड मायोनीस sandwich and cool tea මේක තමයි අපිට පේන view එක lunch by nadi chirantana ayya ලොකු game එකක ඉන්නේ මේ sandwich එක open කරගන්න හරියද okay ඒක හරියට තිස්සේ නැ කොහෙන් නැස්සේ ජයග්‍රාහි sandwich එක කොහමද ඒක පෙන්වන්න ආ එහෙම තමයි තියෙන්නේ දැන් අපි කණ්ඩායම් යන්න yeah නැහැද ओके हम वोट में देने बेदला ओके तो मैं रस्म है දැන් අපි ගොඩක් වෙලා ඉඳලා මේ කන්ද මුදුනට වෙලා ඉන්නවා බහින් නැතුව මොකද ගොඩාක් උපරිම මම එන්ජොයි කරන්න ඕනේ කියලා හිතුවා දැන් හැබැයි සීතල වේගෙන ඉන්න ඉර බහැලා ඒ හින්දා පල්ලෙහාට බහැලා ගෙදර යන්නයි හදන්නේ ඕගලන්ට කිව්වත් වගේ හෙට ඉඳලා අපේ අයිලන්ඩ් එක ඔරෙන්ජ් සෝන් එකක් වෙනවා ඒ කියන්නේ අපේ දිස්ත්‍රික්කෙන් එළියට අපිට යන්න බෑ මෙතනට එන්න වෙන්නේ නැහැ මොකද මෙතන අපේ ගෙදර ඉඳලා ගොඩක් දුරයි හැබැයි අපි ජීනියස් වැඩක් කරා අපි අපේ ගම ඕගලන්ට පෙන්වන්නට අපේ දිස්ත්‍රික්කෙ කරන්න තියෙන ඇඩ්වෙන්චර්ස් ඒ කියන්නේ මුහුද කඳු හයික් මොකොත් කරේ නැහැ ඒ පැති වලට ගියේ නැහැ ඔයාලත් එක්කගෙන මොකද අපිට හිතුණා මේ වගේ දෙයක් වුණොත් අපිට යන්න පුළුවන් එන්නේ තැන් වලට විතරයි ඒ හින්දා ඒ ෆුල් එක්ස්පීරියන්ස් එක එහෙම දෙයක් උනාට පස්සේ අපිත් එන්ජොයි කරනවා ඔයගලන්ටත් අරගෙන එනවා කියලා ඉතින් ලොක්ඩවුන් නෙමෙයි මොනවා වුණත් අපි ඇඩ්වෙන්චර්ස් කරන එක නවත්තන්නේ නැහැ හෙට ඉඳලා රෙඩි වෙන්න පෝර්තෝ අසූරෝ කියන්නේ අපි ඉන්න පැත්ත එන්ජොයි කරන්න දැන් සීතලයි හොඳටම බෑගුත් අරගෙන පල්ලයට බහින්න ඕනේ ගෙදර යන්න ඉතින් ගයිස් අපි ගෙදර ආවා ගෙදර ඇවිල්ලා මම වොෂ එකක් දාගත්ත මොකද කඳ නැගලා කඳ බහෙද්දී හොඳ ගණන් මහන්සි චිරන්තන අයියා ඉන්නවා තාම හඩු කුමාරයා වගේ බ්ලොග් එක එඩිට් කර කර තාම නැහැ මට වෙලා හම්බුන්නේ නැහැ මම ගෙදර ආපු ගම ෆයිල් එක එක්ස්පෝර්ට් කරලා බ්ලොග් හදන්න පටන් ගත්තා නැත්තම් පැය ගානක් යනවා වගේ කොමහරි මෙතන තියෙනවා අපි අද ගත්තු බඩු මොකද හදිසිය බඩු ගොඩක් ගන්න උනා ඔයගලන්ට අපි අද උදේ කියුවා වගේ තව පැය 24 කින් අපේ අයිලන්ඩ් එක ලොක්ඩවුන් කරනවා. ඉතින් ඔක්කොටම කලින් අපි ගිහිලා අද හයික් එක කරන්න කලින් බඩු ටිකක් අරගෙන වාහනෙන් තියාගත්ත අපිට ලේසි වෙන හින්දා මොකද 6ට ඔක්කොම සුපර් මාකට් වහනවා. ඉතින් අද දවසේ කිව්වත් වගේ හැමදේම කඩිමුඩිය ක්වික්ලි 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 හැමදේම වුණා. අපි විතරක් නෙමෙයි මුළු දූපතේ මිනිස්සු නිකන් පිස්සෙන් වගේ එමේ යනවා බඩු ගන්නවා. අපිත් ඒ වගේම බඩු ටික ගත්ත ඉක්මනට අරගෙන සමහරක් කාලවට අපිට दूर ट्रोलवास्तुला सूपर मार्केट से खाओ
හැමෝම පිරිලා ඇඟිල්ලක් ගහන්න ඉඩ නැහැ. ඒ හින්දා සුපර් මාකට් එක ඇතුළතදී වීඩියෝ කරගන්න බැරි වුණා. පොඩි ක්ලිප්ස් දෙක තුනක් විතරයි ගන්න පුළුවන් වුණේ. ඒ හින්දා අපි තීරණය කරා ගෙනාපු බඩු ඔක්කොම දැන් ඔයගලන්ට පෙන්වන්න. ඒත් එක්කම පොඩි ගේම් එකක් කරන්න ඔයාලත් එක්ක ෆන් එකක් ගන්න හිතුවා. මොකද ඔයගලන්ට මතක ඇති අපි දවස් කීපයකට කලින් තව බ්ලොග් එකක් කරා මේ වගේ බඩු ගෙනල්ලා ඔයගලන්ට පෙන්නලා. ඒකෙදි අපිට මට මතක විදිහට යුරෝ 71ක් වගේ වියදම් වුණා. ඉතින් මේ තමයි අද බිල් එක. මම ඔයගලන්ට කියන්නේ නැහැ මේකට අපිට කීයක් වියදම් වුණාද කියලා. ඕගොල්ලෝ ගෙස් කරන්න බලන්න අපේ අද වියදම කීයද කියලා මේ බඩු ගන්න. ගිය පාර ෂොපින් කරපු සුපර් මාකට් එකෙන්මයි අපි බඩු ගත්තේ. ඒ බ්ලොග් එකත් බලලා ගත්තු දේවල් අනුව ට්‍රයි කරන්න අපි බලමු කවුද ළඟින්ම යන ප්‍රයිස් එක කියන්නේ කියලා. දිනන කෙනාට දොඩංගිඩි දෙකක් දෙනවා. දෙකයි දෙන්න. දෙකයි දෙන්න. හරි. දැන් අපි බලමු අපි මොනවද ගත්තේ කියලා මේ ලොක්ඩවුන් එකට කලින්. මේ අපි හිතන විදිහට මේ මාසයට ඇති වෙන්න අපි බඩු ගත්තද? මාසයකට ඇති වෙන්න බඩු කෙසේ වෙතත් අර මෙහි සුපර් මාකට් වලින් ගන්න ගියොත් අපිට ලොකු ගාණක් වියදම් වෙන දේවල් ටික ගත්තා. ඒ වගේම අපි ගන්න පුළුවන් උපරිම ගත්තා. ගන්න පුළුවන් උපරිම ගත්තා. දැන් අපි යන් බඩු වලට මොනවද ගත්තේ කියලා බලන්න. Yes. මෙතන තියෙනවා හැමදාම කෙනාගේ හතු රස ඇති මෂ්රූම්ස් තියෙනවා. ඊයේ හදපේකට මම චිරන්තනයට ගොඩක් ආසිස් දීලා ආයි කන්න ඕනේ කියලා කිව්වා. ඔව්. මෙතන තියෙනවා සැමන්. මෙතන තියෙනවා කෝෆි. මොකද අපි දෙන්න ගොඩාක් කෝපි බනවා, කපුචිනු බනවා. මෙතන තියෙනවා ඔයිල්. සන්ෆ්ලවර් ඔයිල්. මෙතන තියෙනවා චිප්ස්. බදලක් දේවල්. මෙතන තියෙනවා සූගෝ. සූගෝ බොලොනියස් පාස්තා වලට දාන සෝස් එක. මෙතන තියෙනවා ටී එකක්. ගේපරන දි අරන් තිබ්බා. මේ මොකද? බඩි ක්‍රීම් එක. රිසෝට්ටෝ කියන්නේ මෙහෙ තියෙන මම ට්‍රයි කරන්න රිසෝට් එකක් හදන්න මේ ලංකාව විදියට බත් හදන්න බලමු මේ ඉස්සරහා දවස් ටිකේ හදන්න මොනවද අපි ලංකා කෑමට හදන්න මේ දවස් ඉස්සරහා දවස් ටිකේ තියෙන කරන්න රොටි කොත්තු හදනවද කොත්තු හදන්න ට්‍රයි කරමු එහෙම කියලා දෙවියන් වහන්සේ කොත්තු හදා ගන්නවා අම්මෝ තව ටිපිටි මූණ පිය දාන නදී මේකප් දාලා අයින් කරන පුළුම් ඉන්නම නේද බෙදර් කැෂියර් එක ගම වැඩ කරනවා අනේ ඔව් මෙන්න මයිස් බඩේ නිකුට කුණු දාන්න කවර මොකද මෙහි අනිවාර්යයෙන්ම ප්ලාස්ටික් කඩදාසි වීදුරු සහ කෑම වගේ දේවල් ඉඳුල් වගේ දේවල් වෙන වෙනම තමා විසි කරන්න තියෙන්නේ නැත්තම් ලොකු දරුණු දඩ ගන්නවා ඉතින් ඒක නිසා අපි පොඩිලා ඉන්නේ කරන්නේ different කරලා කුණු අයින් කරනවා චොක්ලට් වට්ටක්ක පාන් ටිපින්න නෑ පාස්තා මැකරොනි මම ඒකට ආසයි මොකද අපි බීච් එකේ ඉන්නේ මම එහෙනම් ගත්ත සිප්පි කඩු හැඩ තියෙන පාස්තා අර බ්‍රුස්කෙට් එක ගොඩාක් හදලා දෙන්න තක්කාලි චොක්ලට් මාල්ටසර්ස් කියන්න මොකද කියලා හොඳට පාවිච්චි කරන බඩු හොඳට හොදන්න ඔය මේ සබන් ඩිස්පෝෂන් මැෂින් එකට දාන සබන් එක හරි සබන් තවදිනා තව බඩු ගොඩක් තියෙනවා ගයිස් මේ චොක්ලට් කිරි මයිලෝ නැති හින්දා මෙහෙම සනසෙනවා බලා සනසෙනවා මයිලෝ තියෙනවා නම් මේ අයිලන්ඩ් එකේ තවත් එකක් අපි මේක බාගෙට කඩන් බිව්වා කන්ද උඩට යද්දි කන්ද උඩට යද්දි ලන්ච් එකට ගත්තේ මේකෙන් තුනක් අපි තුන් දෙනා ඉතින් තව තුනක් ඉතුරුයි තේ දෙහි අඹ ගෙඩිය මීපැණි මෙලෝ රහන් නැති බඩු දෙයක් නම් අරන් තියෙන මම දන්න මේ මොනාරද අරන් මම මීපැණි බොන රෑට ඔයගලන්ට නිදා ගන්න රිලැක්ස් වෙන්න ඕන නම් උණු කිරි එකක් හදලා ඒකට මීපැණි ටිකක් දාලා බොන්න හොඳට නිින්ද යනවා උගුරටත් හොඳයි රසයි ගුණයි හරි
මේ පැණි වලට ඇඩ් දෙස් මන්ට මෙතන තියෙනවා පාන් එකක් දෙන්න පුළුවන් මේක මේක හරි තව තව තියෙනවා මේකත් ලස්සනයි පාට පාට මෙතන තියෙනවා ඉන්සරේ හරි අපි මේ කරන දේ වෙනුවෙන් මේ එවරිස්මන් කියන සුපර් මාකට් එකෙන් අපි ස්පොන්සර් කරන්න ඕන එහෙත් එහෙම කරන්න නැහැ මොකද යාට අපි කියන දේවල් තේරෙන්නේ නැහැ අර තියෙනවා සෝස් තියෙනවා මොකද අපි ගොඩක් සෝස් කනවා apple රස ඇති fruit juice apple juice තව තියෙනවා මේ සර් පිළින්න බඩුව පිරු කරන්න යන තවෙදි තව අටක් ගෙඩියක් තියෙනවා हाथो हाथो मुगदा भी हाथो कांडा बुरा कासे मंगा आते सावन चॉकलेट माने जला रंधे में चॉकलेट टक ऐसे में को नदी रंधे में मुगदे मंग मेरी मेज कांडा से ना नदी की आप मर तक आमी क्रिया वा नहीं कि मंग मेरे कैसे कैसे काजू दिया तवा सूगो सॉस का ताकाली सॉस का पास्ता वाले मैं क्या कहने स्पागेटी के ला तवा पास्ता जाती है मुगदे में හැම පාස්ත జాතියෙරම හැම මැකරොනි జాතියෙරම නමක් තියෙනවා මේ බෑග් එක කුලින් බෑග් එකක් මේක ගත්තේ මොකද අපි සුපර් මාකට් එකේ බඩු අරගෙන වාහනේ බඩු ටික තියලා අපි කන්දක් දැක්කා ඉතින් එතකොට අයිස් ලෙච්ච දේවල් දිය වෙනවා ඉක්මනට ගෙදරගෙන ලස් කරනවා කියලා හිතාගෙන මේකට දැම්මා ඒත් දැන් පැය ගානක් තිස්සේ මේක ඇතුළේ මොනවා වෙලාද දන්නේ නැහැ සර්ප්‍රයිස් වීම අපි එකට සර්ප්‍රයිස් වීම අපි ඔක්කොම එකට අකුම හොඳ තියෙනවා මේ පේනද අවින්ද योगर्ट तीनों स्मार्टी सागे चॉकलेट दाबू स्ट्रॉबेरी रसदी केसर रसदी योगर्ट मम्मी दस रास दे दो रास दिए थे हम मेक डिनर के डाल दे मेक मेक हाथ मोहदू सागे चेक करते कहाँ देना इसो अंदर नेगर मोहदू मालू दिए ना සූගෝ එකක් පාස්තා වලට අද රැට ඩිනර් එකේ ඔයගලන්ට බලන්න පුළුවන් මේක හදලා දෙන්නේ කොහොමද කියලා සලූමි සලූමි නේද තවත් සලූමි සොසේජ් තවත් සොසේජ් ඩ්‍රම් ස්ටික් මේක තියෙත ගැතියි මේක දෙනවා නිවිති නිවිතියා වගේ දැන් නේ නිවිති තමයි නිවිතියා පෙස්තෝ පෙස්තෝ කියන්නේ තවත් පාස්තා ජාතියකට දාන සෝස් එකක් ඩිස්කවුන්ට් එකක් නම් තියෙන්නේ 799යි yes හොඳයි මේ මස් එක ඩිස්කවුන්ට් දාලා තිබ්බේ 799 නෑ මේකට මේක ඩ්‍රම් ස්ටික් එක මේකත් කලින් පාර වගේම ඩිස්කවුන්ට් දාලා තියෙනවා යුරෝ 3.99 මේක වෙජේ කොහොමද කියන්නේ सोया सो सोया क्रीम सोया कॉन्डिमेंट पान्ना वाइप वाइप क्रीम हरी दे मैं देख दिया वेला हरी ओ मिंड हरी मैं कितने ना प्रेत्से मोलो पार्सली कपला ओ कपला 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 चुम्बड़ी का कपला दाला ये ब्रुस्केट ते हज़ाती आप इधर तिबुन ना बाजील कोला ඉතින් මේ වගේ පැකට් කරලා තිනවා ෆ්‍රීස් කරලා තියාගන්න පුළුවන් අපිට වටිනා මොකද අපිට කොළ පිටියක් ලොකුවට අරගෙන අවිල්ලා ගෙදර තියාගන්න විදිහ නැහැ මොකද අපි දෙන්නා ඉන්නේ චුට්ටයි කන්නේ අපරාදේ නාස්ති වෙනවා මේක ෆ්‍රීස් කරලා තියන්නේ කපලා අපිට අවශ්‍ය වෙලාවට කෑම වලින් දාගන්න තියෙන්නේ හොඳයි සාමාන්‍යයෙන් මම කැමති නැහැ පැකට් කරලා ඉන්න සිටුේෂන් එකේ හැටි ඒක ගත්තා හරි ඉවරයි ඉතින් මේ තමයි අපි ගත්ත බඩු ටික ටඩා අපි හිතනවා මේකෙන් අපිට සැහැණ කාලයක් සරයි වෙන්න පුළුවන් මේ කියලා. ආ මේ බඩු ටිකට බිල් එක ගෙස්ට් කරන්න try කරන කට්ටියට අපි දවල් කාපු sandwiches තුනක් ගත්තේ මේ ඒ බිල තමයි. බිල තමයි. ඉතින් කොහොම හරි මේ තමයි ගත්ත බඩු ටික. අපි එහෙනම් dinner එකේදී හම්බෙමු. දැන් නදී ඔක්කොම තනියෙන් ඇස් කරන්න ඕනේ. හොඳම කොටස. නදී අද අපි මොනවද හදන්නේ මං කිව්වා වගේ පාස්තා එක හදනවා මේක තමයි සී ෆුඩ් පාස්තා එක මේ තියෙන අර කලින් ඔයගලන්ට වීඩියෝ එකේ පෙන්නපු එක දැන් හදනවා ස්පැගෙටි වේ වෝ යස් නදී ගැට් එක
जय वेवा बाय।